මාසක විද්‍යාලය සහ එහි විදුහල්පතිනිය සහ එහි පරිපාලනය අපකීර්තියට පත්වන වෙන විදියට ව්‍යාජ තොරතුරු පදනම් කරගනිමින් ප්‍රවෘත්තියක්ම වල තිබුණා. ප්‍රවෘත්තියේ කිසිම පදනමක් නොමැතිව ධර්මාශෝක විද්‍යාලය සහ එහි විදුහල්පතිනිය අපකීර්තියට පත්වන විදියට අපහාසයට පත්වන විදියට ප්‍රවෘත්ති ගෙනහැරලා තිබුණා. එහිදී පදනම වෙලා තිබුණේ විද්‍යාලයට 12 වන ශ්‍රේණිය සඳහා නවක සිසුන් බඳවා ගැනීමේදී මුදල් එකතු කිරීමත් සම්බන්ධයෙන් අප ආදි සංගමයත් පාසල් සංවර්ධන සමිතියත් තාමත්ම වගකීමෙන් දන්නවා මේ පාසලේ කිසිදු මුදලක් කියන විදිහට මුදල් එකතු කිරීමක් සිදු වුණේ නැහැ. සංවර්ධන සමිති ගාස්තු වශයෙන් රුපියල් 7920ක් මුදලක් හැරෙන්නට ඒ මුදලත් 7920ත් එකතු කරේ වසර දෙකක ගාස්තු වශයෙන්. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමර්ශනයක් කරා පහුගිය දින දෙකකට ප්‍රථම ඇවිල්ලා එහිදිත් පාසලේ කටු එම මුදල් එකතු වීම සම්බන්ධයෙන් නිවැරදිතාවයට හවුරු වුණා. විශේෂයෙන් මෙහිදී කියලා තිබුණා විද්‍යාලයේ විදුහල්පතිනියගේ නිල නිවස සම්බන්ධයෙන්. එම නිල නිවස සම්බන්ධයෙන් උත් ඒ ප්‍රවෘත්තිය තිබුණේ ව්‍යාජ තොරතුරු. විද්‍යාලපතිනිය ළමන් ඇතුළත් කිරීමේදී මුදල් ලබා ගන්නවායි රුපියල් 1,50,000 මුදලක් ලබා ගන්නවා කියලා ව්‍යාජ හඬපතයක් නිකුත් කරලා තිබුණා. එම හඬපතේ ගැන කියන්නට ඕනේ එම හඬපතය මීට අවුරුදු 3කට කලින් පාසලේ ආදිස් සංගමයේ විසින් හිටපු විදුහල්පතිවරයෙකු අල්ලස්සන මුදල් ලබා ගත්තා කියන පදනම මත ඉඳගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට අපි බාර දුන්න හඬපටයක්. එම හඬපටේ කොටසක් මෙම ප්‍රවෘත්තියට ඇතුළත් කරලා තමයි ඒ ප්‍රවෘත්තිය හදලා තිබුණේ. ඇත්ත ගියත් ඇත්ත කියන සත්‍ය දත්ත ප්‍රථමයෙන් සයිබ අවකාශයේ වැඩිම ජනතා තේරීම Hero News YouTube channel එක දැන්ම subscribe කරන්න. Hero News ජනතාවාදී ප්‍රවෘත්ති සන්නාමය.